ඔබ දකින්නේ ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අර මොකද්ද ගම සමග පිළිසඳරක් වැඩසටහනේ මට මතක විදිහට වලපනේ ආසනය කරපු වැඩසටහන. දැන් එතුමාගේ මේ සංකල්පය තුලින් අපිට නම් උපතෝ කොටියක් කයක් මැවිලා පේන මොකක්ද මේ අරමුණ කියලා. ගමේ ප්‍රශ්න අහන්න යන්න කියලා අපි මුලදී හිතුවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රශ්න අහන්න මේ රට පුරා යන්නේ එතුමාගේ අයියා අවුරුදු 10ක් ජනාධිපතිවරයා විදියට මේ හදපු රටේ ප්‍රශ්න ටික අවුරුදු 20කට වැඩි කාලයක් ඔවුන්ගේ අතේ තිබිච්ච පළාත් සභාව වලින් කරපු වැඩ ටිකේ අඩුපාඩු බලන්න යනවා. ඔවුන්ගේ ප්‍රාදේශ සභා වසර ගණනාවක් තිබිච්ච ගමේ ප්‍රශ්න ටික අහන්න තමයි ජනාධිපතිවරයා යන්නේ. ඒතර එකක් අපිට තේරුම් ගන්න ඕනේ එක්කෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන්නා තියෙනවා මහින්ද රාජපක්ෂර වැඩ කරන්න බෑ. පළාත් සභාව හිටපෙවු වැඩ කරලා නැහැ. රාජ්‍ය සභාවයි වැඩ කරන්නේ ප්‍රශ්න ටික මම අරගන්න ඕන කියලා. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන අවබෝධයක් නැහැ. මෙරටේ ගමේ වැඩේ කරන්න රාජ්‍ය සභාවේ ඉන්නේ. පළාතේ යම් කිසි වගකීම් කොටසක් පළාත් සභාවන්ට බාර දීලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රධාන ජාතික තලයේ පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලකින් ඉතුරු වැඩ ටික වෙනවා. එක්කෝ ඒ දේශපාලන අවබෝධය නැහැ මං හිතන්නේ දෙක එකක් වෙන්න ඕනේ. මොකද එතුමා ප්‍රාදේශ සභාවකට හිටපු නැති දේශපාලන නායකයෙක් ඉඳ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. මොකද ඒක ඔබට හරියට බැලුවා නම් තේරෙනවා මුල් දවස්වල ගෝඨාභය මහත්තයා ඇවිල්ලා ජනතාවගෙන් ප්‍රශ්න නැගිට්ටෝ ලැබුවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගේ ප්‍රශ්න ටික ජනතාවට කියනවා. මම දැක්කා ඊයේ වෙනිදා කාල්ල හරි කඩුතර හරි තිබුණා. ඒක එතුමා කියනවා මේ මට Facebook එකේ මහා චෝදනාවක් එල්ල කරනවා මේ ගස් කපනවා කියලා. වන විනාශ කරනවා කියලා. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාවට කියන. ඒ කියන්නේ එතුමාට තියෙන ප්‍රශ්නේ ජනතාවට කියනවා. අය කියනවා මහ විශාල පොතක් පෙන්නලා අර ජනාධිපති කොමිෂන් වාර්තාව පාස්පු පාරේ මේක දැන් විපක්ෂය උත්සාහ කරනවා අපේ ඇඟට දාන්න. මේකට අපි සම්බන්ධ නැහැ. ජනතාවට එතුමට රටෙන් මතුවෙන ප්‍රශ්න කියලා. අපි අහන අධිකාර ජනාධිපතිතුමනි දැන් ගම සමග පිළිසඳරක් තියන්නේ ඔබතුමාගේ ප්‍රශ්න ජනතාවට කියන්නේ. දැන් ඊයේ එතුමා මේ එක එක විකල්ප ගෙනහැරලා එතුමට නතර කරගන්න බැරි මහා විශාල සමාජ කතිකාවක් නිර්මාණය වෙලා බලපෑමක් බලවට පරිවර්තන වෙනවා මේ මහා වන විනාශය පරිසර විනාශය. ඒකට එතුමා එක එක දේවල් කියනවා කියපු කතාවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ දන්නවා. නමුත් ඊයේ මේක නතර කරගන්න බැරි මත තර්ජනයක් කරනවා. සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් තුමන් දැක්ක කියනවා මහා රජාණන්වරු ඉන්නේ ඉන්දියාවේ නේද? මචන් මහරජා සමූහ ව්‍යාපාරයේ යටතේ තියෙන සිරස මාධ්‍ය ජාලයට නොකිය. එතුමා කියනවා මට පුළුවන් මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේව නතර කරන්න. මේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරු අපේ කාලේ ජනමාධ්‍ය තුල ලබා දීපු ජනමාධ්‍ය විනය අද කොතනද තියෙන්නේ කියලා ගරු අමාත්‍යවරයාත් ඉරු අමාත්‍යවරයාත් මෙතන ඉන්න වෙලාවේ අපි රටේ ජනමාධ්‍ය සියල්ලම මේ වෙලාවේ නියෝජනය කරන වෙලාවකට මතක් කරලා දෙන්න කැමතියි. මොන නාලිකාවලද අපේ ආණ්ඩුව කාලේ යාපාන ආණ්ඩුව කාලේ ඇඟිල්ල දික් කරේ? ජාතික නාලිකාවත් අපි විවේචනය කරා. ඒ තරම් මේ රටේ මාධ්‍ය නිදහසක් නිර්මාණය කරලා තිබ අද තියෙන්නේ ජනතාව වෙනුවෙන් ඇත්ත කියන නාලිකා එකක් නැත්තම් දෙකක් විතරයි. ඒ නාලිකාවලට තර්ජනය කරලා තමගේ සාක්කුවේ ඉන්න නාලිකා ප්‍රධානීන් ගොඩට දාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උත්සාහයක් ගන්නව නම් අපි හිතනවා එක්කෝ එතුමට වැරදිලා
නැත්තම් එතුමාට දේශපාලනේ දුර ගැන යම් අවබෝධයක් නොමැතිකම ඉද ප්‍රකාශයක් කරන්න. සකාරණව පැහැදිලි. ගොඩාවේ රාජපක්ෂ මහත්තයාගේ හිතාමතා හෝ නැත්නම් හිතේ තිබිච්ච දෙයක් ඉබේට කියවුණා හෝ එතුමාගේ අරමුණ පැහැදිලි. එතුමාගේ තර්ජණය පැහැදිලි. සාපි කියනවා සමගිදන බලවේගයේ විදියට මේ හැම පැත්තෙම එකතු කරලා එන ඔබතුමාලගේ අරමුණ පැහැදිලි. හැබැයි මහත්තයෝ ඒ අරමුණේ ඉලක්කය කුමක් වුවත් සමගිදන බලවේගයේ අපි ඔබට බය වෙන්නේ නැහැ කියන කාරණාව විශේෂයෙන් මතක් කරගන්න. විනාශ වන වනාන්තරය දින දින මර්ධනය කිරීමට